ලක් තිරණ පුවතකට එහා ගිය රටගෙන කුමාක් තමනස්ලා සියලු දෙනාටම සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරනවා. අද මේ මාධ්‍ය සාකච්ඡාව විශේෂයෙන් කාරණා කීපයක් අදහස් දක්වන්න කැමතියි. පළමුවෙන්ම මේ දිනවල විශාල ලෙස ආණ්ඩුව ප්‍රචාරයක් ලබා දෙමින් තිබෙනවා සමගි ජන බලවේගයේ පිරිසක් ආණ්ඩුවට එකතු වෙනවායි කියන කතාව. අපි මේක දකින්නේ ආණ්ඩුවේ බංකොලොත් භාවය ප්‍රදර්ශනය කිරීම සඳහා ඔවුන් ඒ බංකොලොත් භාවය වසා ගැනීම සඳහා දරන උත්සාහයක් ඇටියට. මොකද හේතුව සමගි ජන බලවේගය 40 දෙනෙක් ආණ්ඩුවට එකතු වෙනවායි කියලා ප්‍රචාරය කරන්නෙම එලෙස සිදු නොවනවා බව ඔවුන් දැනගෙන. ඉතින් අපි පැහැදිලිව කියනවා ආණ්ඩුවට එකතු වෙන්න අපේ පක්ෂයේ කිසිවෙකුටත් එහෙම අසනීපයක් නැහැ. මොකද මේ රටේ මුණ දෙන මේ බරපතල අර්බුදකාරී තත්ත්වය පිළිබඳව රටේ ජනතාව ගම්මට්ටමේ නගන හඬ පිළිබඳව අපිට අවබෝධයක් තිබෙනවා. ඒත් එක්කම මේ රට මුණ දෙන මේ අර්බුදෙන් ගොඩ එන්න ආණ්ඩුවට කිසිම සැලසුමක් නැති බව අපිට පේනවා. ඒ අතරතුර ආණ්ඩුව ඇයි මේ විදිහට ප්‍රචාරය කරන්නේ? ඒකට මූලිකම හේතුව තමයි ආණ්ඩුවේ තිබෙන බංකොලොත් භාවය, ඒත් එක්කම ආණ්ඩුවේ තිබෙන අසාර්ථක භාවය සහ ආණ්ඩුව ඒ හරහා යම් මානසික වැටීමක් දේශපාලන පක්ෂ වලට සිදු කිරීම සඳහා තමයි මේ වගේ පියවරකට අවතීර්ණ වෙලා තිබෙන්නේ. ඒ නිසා මම කියනවා මේ මොහොතේ ආණ්ඩුව මොන ප්‍රචාරයක් අරගෙන ගියත් මේක මාස ගණනාවකට ඉස්සෙල්ලා විවිධ ආකාරයේ ප්‍රචාරය අරන් ගියා. නමුත් මොන ප්‍රචාරය අරන් ගියත් සමගි ජන බලවේගයේ කිසිවෙක් ආණ්ඩුවට එකතු වෙන්න සූදානමක් නොමැති බව ඉතාමත් පැහැදිලිව ප්‍රකාශ කරන්න කැමතියි. අපි කියන්නේ ආණ්ඩුව මේකටද අවධානය යොමු කළ යුත්තේ. මොකද හැම විටම කියනවා අපි කතා බහ කරලා වැඩ කරමු කියලා. හැම විටම කියනවා පොදු න්‍යාය පත්‍රයකට අපි එකඟ වෙමු කියලා. ඉතින් අපි යෝජනා කරලම තිබෙනවා ආණ්ඩුව විසින් ජාතික යහපත උදෙසා රටේ යහපත උදෙසා ගන්නා වූ ඕනෑම ක්‍රියාමාර්ගයකට අපි සහයෝගය දෙන්න සූදානම්. ඒ සහයෝගය දෙන්නේ මැති ඇමතිකම් අරගෙනවත් එහෙම නැත්නම් තනතුරු වරප්‍රසාද අරගෙනවත් නෙවෙයි. අපි ඒ සහයෝගය ලබා දෙන්නේ රටත් ජාතියත් රැක ගැනීම උදෙසා යම් ආකාරයක පොදු න්‍යාය පත්‍රයක් තිබෙනවා නම් ජාතික යහපත උදෙසා එවැනි අවස්ථාවක සහයෝගය ලබා දීම අපිට ප්‍රශ්නයක් නෙවෙයි. හැබැයි ඒකෙන් අදහස් කරන්නේ නැහැ ආණ්ඩුවට එකතු වීමක් හෝ ආණ්ඩුව වෙනුවෙන් අපි තනතුරු දැරීමක් හෝ අපේක්ෂා කරන්නේ නැහැ. බලන්න ආණ්ඩුව ක්‍රියා කරන හැටි. දැන් පෞගේ කාලේ පාර්ලිමේන්තුව තුල ක්‍රියාත්මක වෙන කමිටු වල නායකත්වය අපිට දෙන්න කියලා කිව්වහම ආණ්ඩුව ඒක දිගටම ප්‍රතික්ෂේප කරා. දැන් එක කමිටුවකවත් නායකත්වය ලබා දුන්නේ නැහැ. විශේෂයෙන්ම පාර්ලිමේන්තුව ක්‍රියාත්මක වෙන මූල්‍ය කමිටුව. ඒ කමිටුව සඳහා විපක්ෂයෙන් මන්ත්‍රීවරේ පත් කිරීම ස්ථාවර නියෝගානුව සිදු කළ යුතුයි. හැබැයි ඒක ආණ්ඩුව කිරීම මගහැරලා තිබෙනවා. ඒත් එක්කම කෝපා කමිටු දෙකේ නායකත්වය සභාපති ධූරේ ඒ දෙක සාමාන්‍යයෙන් ලබා දීම සිදු කිරීමට එකඟත්වය පළ කරලා තිබුණා. නමුත් ඒ කමිටු වල සභාපති ධූරේවත් දැන් විපක්ෂයට ලබා දෙන්න ආණ්ඩුව අසමත් වෙලා තිබෙනවා. ඉතින් එහෙම කරන අතරතුර ආණ්ඩුව මේ උත්සාහ කරන්නේ රට රවට්ටන්න. ඒත් එක්කම ඔවුන් විවිධ ප්‍රචාරයන් කරමින් අර ගොබෙල්ස් න්‍යාය අනුගමනය කරමින් පුවත්පත්වල තොරතුරු මවමින් මේ උත්සාහ කරනවා බංකොලොත් භාවයේ වහගන්න කියලා අපි කියන්න කැමති. ඉතින් ඉතාමත් පැහැදිලිව කියනවා සමගි ජන බලවේගයේ කිසිවෙක් ආණ්ඩුවට එකතු වෙන්න බලාපොරොත්තු වුකුත් නැහැ. ආණ්ඩුවට එකතු වෙන්නෙත් නැහැ. අපි අපේම රජයක් හදන්න අපේම ආණ්ඩුවක් නිර්මාණය කිරීම වෙනුවෙන් රට පුරා ජනතාව ඒකරාශී කිරීමේ ක්‍රියාදාමයක ඉන්නවයි කියලා ඉතාමත් පැහැදිලිව අපි මේ මොහොතේ ප්‍රකාශ කරන්න කැමති. ඒ අතරතුර දැන් ආණ්ඩුව හදිස්සියේ පනතක් ඉදිරිපත් කරන්න යනවා පාර්ලිමේන්තුවට. ඒ පනත තමයි ප්‍රතිත්‍රස්ත පනත. දැන් මේ ප්‍රතිත්‍රස්ත පනත ඇයි මේ මොහොතේ ඉදිරිපත් කරන්නේ? ඒකට හේතුවක් තිබුණා. පසුගිය කාලාන්තරයක් තිස්සේ කියන දශක 4කට ආසන්න කාලයක් ත්‍රස්තවාදයේ වැළැක්වීමේ తాවකාලික විධිවිධාන පනත විවිධාකාරයෙන් ඔවුන් යොදා ගනිමින් මේ රටේ ත්‍රස්තවාදයත් ඒ වගේම දේශපාලන පරිගැනීමුත් මේ සියල්ල කරන්න යොදාගෙන තිබුණා. ඉතින් දිගින් දිගට ජාත්‍යන්තර මතයක් ඇති වෙලා තිබුණා මේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත අහෝසි කළ යුතුයි කියලා. ඉතින් ඒ වෙනුවට ඉදිරිපත් කරන විකල්ප පනත මේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ඉදිරිපත් කරන මේ විකල්ප පනත ඉතාමත් භයානක තත්ත්වෙන් තිබෙනවා. ඒක තමයි ප්‍රතිත්‍රස්ත පනතේ අර ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනතට එහා ගිහිල්ලා මේ රටේ මහජන අයිතිවාසිකම් සිවිල් අයිතිවාසිකම් මර්ධනය කරන්න ඒ පනත යොදා ගන්න බව අපිට පේනවා. ඒකේ මූලික දේ කාරණා දිහා බලපුවම තියෙන ප්‍රශ්න ගණනාවක් තියෙනවා. මට පේන හැටියට නම් මේ හදන්නේ
වත්මන් ආණ්ඩුවත් ජනාධිපතිවරයාත් නීතිය අපයෝජනයට ලක් කරන්න. ඇයි මේ නීතිය අපයෝජනයට ලක් කරන්න කියලා මම කියන්නේ? ඒක තමයි මේ පනත හරහා ප්‍රතිත්‍රස්ත පනත හරහා සම්පූර්ණයෙන්ම දේශපාලන ක්‍රියාකාරකම්, වෘත්තීය සමිති ක්‍රියාකාරකම්, මාධ්‍ය ක්‍රියාකාරකම් ඒ වගේම අරගල විරෝධතා මේ කිසිවකටත් ඉඩක් නොමෙති විදිහට ඔවුන් මේ පනත යොදාගත හැකි තිබෙන බව අපිට පේන කාරණාවක්. ඒක මේ පනතට සම්පූර්ණයෙන්ම අපි විරුද්ධයි. අපි කියන්නේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත අහෝසි කරලා මේ රටේ සාමාන්‍ය නීති අනුව ඕනෑම වරදකට දඬුවම් කරන්න ක්‍රියා කරන්න අයිතියක් තිබෙනවා. ඒ වගේම ප්‍රතිත්‍රස්ත පනතක් හරහා ආණ්ඩුව හදනවා නම් මේ රටේ වෘත්තීය සමිති අරගල වලට බලපෑම් කරන්න. මොකද මේකේ පුළුවන් අර්ථ නිරූපණ දෙන්න. ඒ අර්ථ නිරූපණ දෙනකොට ඒ අර්ථ නිරූපණේ ඕනෑම දේශපාලන ක්‍රියාවක්ට එරෙහිව පාවිච්චි කරන්න ඉඩකඩ තිබෙනවා. ඒකයි මෙතන තියෙන වරද. ඉතින් අපි දකිනවා උදාහරණයක් හැටියට කිව්වොත් මාධ්‍ය වාරණයක් කරන්න පුළුවන්. ඒ වගේම වෘත්තීය සමිති විරෝධතා තිබුණොත් අත්‍යවශ්‍ය සේවා කියන ලේබලය අලවගෙන ඒවා මර්ධනය කරන්න පුළුවන්. පෙළපාලියක් පාරේ ගියොත් විරෝධතා පූර්වක් ප්‍රදර්ශනය කළොත් ඒ අත්‍යවශ්‍ය කාරණාවක් රජයේ අකර්මණ්‍ය කරන්න මොන් සිදු කරනවායි කියන චෝදනාව යටතේ මේ ප්‍රතිත්‍රස්ත පනත යටතේ ඔවුන්ට දඬුවම් කරන්න පුළුවන්. මේකයි තියෙන භයානකකම. ඉතින් අපි කියන්නේ මේකේ තිබෙනවා ත්‍රස්තවාදී පනතට එහා ගියලා දැන් ත්‍රස්තවාදී වැළැක්වීමේ පනතේ යම් පුජ්‍යලේ රඳවා තබා ගන්නව නම් ඒ සඳහා ආරක්ෂක ලේකම්වරයාගෙන් හා අධිකරණයෙන් අනුමැතියක් ලබා ගන්නව නියෝගයක්. හැබැයි ප්‍රතිත්‍රස්තන්ට ඊට වඩා වෙනස් එහෙම ආරක්ෂක ලේකම්වරයාගෙන්වත් අධිකරණයෙන්වත් පුජ්‍යලයන් රඳවා තබා ගැනීම වෙනුවෙන් ඒ නියෝගයක් ලබා ගැනීමට උවමනා නැහැ. උසස් පොලිස් නිලධාරියෙකුට පුළුවන් ඒ රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම සඳහා නියෝග නිකුත් කරන්න. ඉතින් මේකේ තියෙන භයානකකම බලන්න. මේක ඉතාමත් භයානක තත්ත්වයකට මේ පනත ගෙනෙන්න හදනවා. ඉතින් අපි දකින්නේ මේ ආණ්ඩුව මේ ගෙන එන පනත ඉතාමත් පැහැදිලි ලෙස මේ රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරන පනතක්. වෘත්තීය සමිතිවල වෘත්තීය අයිතිවාසිකම් උල්ලංඝනය කරන පාලනය කරන්න උත්සාහ කරන පනතක්. ඒත් එක්කම විරෝධතා අරගල කියන මේ ජනතාවගේ මූලික අයිතිය වළක්වන්න කරන උත්සාහයක්. ඒ විතරකුත් නෙවෙයි මම දකිනවා මේ හදන්නේ ආණ්ඩුව නීතිය අපයෝජනය කරන්න කියන එක ඉතාමත් පැහැදිලිව චෝදනා කරන්න කැමැති. ඒ නිසා අපි කියනවා මේ සම්බන්ධයෙන් ආණ්ඩුව නැවත සලකා බැලිය යුතුයි. මේක ගැසට් කරලා තිබෙනවා. ඒකම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවායි කියලා තියෙනවා අප්‍රේල් මාසේ අවසාන සතියේ. ඒ නිසා නැවත වතාවක් මේ පනත පිළිබඳව සාකච්ඡාවක් ඇති කරලා මෙහි තියෙන මානව හිමිකම් උල්ලංඝනය කිරීම කාරණා ඉවත් කරලා වෘත්තීය සහ අනිකුත් මහජන අයිතිවාසිකම් මර්ධනය කරන්න උත්සාහ කරන කාරණා අයින් කරලා අපි ක්‍රියා කරන්න පුළුවන්. හැබැයි අපි කියනවා ඊටත් එහා අපිට පුළුවන් මේ රටේ ඕනෑම කාරණයක් සම්බන්ධයෙන් සාමාන්‍ය නීතියට ක්‍රියා කරන්න. ඒක තමයි ලෝකයේ සිදුවෙන්නේ. ඉතින් අපි දැක්ක ජාත්‍යන්තර නීතිවේදින්ගේ කොමිසම මේ පිළිබඳ දැඩි විරෝධයක් පළ කරලා තිබුණා. ඒකට හේතුව තමයි මෙය ත්‍රස්තවාදී වැළැක්වීමේ පනතටත් එහා ගිය නීති රීති අතුලත් කරලා ප්‍රතිත්‍රස්ත පනත යටතේ මහජනතාව මර්ධනය කරන්න උත්සාහ කරනවා කියන එක තමයි මේකෙන් පෙන්ලා දීලා තිබෙන්නේ. සමග ජන බලවේගයට අපි කියනවා මේ පනත ගෙඩිය පිටින් මෙහෙම ගෙනේම අපි එකඟ නොවන කාරණාවක් කියලා පැහැදිලිව කියන්න කැමති. ඒත් එක්කම තමුන්නාස දකින්න ඇති රටේ අන්තිම අසීරු තත්ත්වයකට පත්වලා තිබෙනවා. මොකක්ද ඒ අසීරු තත්ත්වය? දැන් ආණ්ඩුව අමුතු උද්දාමයකට පත්වලානේ. මොකද්ද උද්දාමය? මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය මුදල අනුමත වුණාය කියලා ආණ්ඩුව කොයිතරම් උද්දාමයට පත් වුණාද කියනනම් ඔක්කොම සියල්ල හරි කියලා තමයි හිතන්නේ. රටේ බංකොලොත් භාවයේ නිවැරදි වෙලා තිබෙනවා. මිනිස්සු බොහොම සතුටෙන් සමාදානයෙන් ජීවත් වෙනවා. අනිත් එක රටේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ වගේ තමයි ආණ්ඩුව හැසිරෙන්නේ. හැබැයි සැබෑ ලෙස මොකද්ද වෙලා තිබෙන්නේ? සැබෑ ලෙස මොකද්ද වෙලා තියෙන්නේ කියලා බලනවා නම් පැහැදිලිවම අපේ රටේ ණය ප්‍රතිශතය ඒ කිව්වේ බිලියන 52ක් වන ණය ප්‍රතිශතය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මේ ණය මුදලත් එක්ක බිලියන 55ක් දක්වා වැඩි වෙනවා. ඉතින් මේකට අපි රතිඤ්ඤාපත්තු කරන්න ඕනද? මේකට තනින් තන කිරිබත් කන්න ඕනද? මේ වගේ උද්දාමයකට පත් වෙන්න ඕනද? ඒක තමයි අපිට තියෙන ප්‍රශ්නේ. අපි කියන්නේ දැන් ඒ අතරතුර අපි මුණ දෙන අර්බුදය මොකක්ද? ඒ අතරතුර මම දැක්කා ලංකාවේ වෘත්තීය වේදින් විශාල ප්‍රමාණයක් රට හැර යනවා. මම විශේෂයෙන්ම කියන්න ඕනේ ආගමන විගමන දෙපාර්තමේන්තුව වාර්තා කරන පරිදි
ජනවාරි පෙබරවාරි මාර්තු මේ මාස තුන ඇතුළත 278,000ක් නව ගමන් බලපත්‍ර නිකුත් කළා තිබෙනවා 278,000ක් දැන් බලන්න මේ 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 ආකාරයෙන් වෘත්තීය වේදීන් සහ පුහුණු අපේ රටේ අත්‍යවශ්‍ය සේවාවන් කරන ඒ කණ්ඩායම් රටෙන් බැහැරවීම හරහා අපිට සතුට වෙන්න පුළුවන් ඉතින් ලෝකේ ඕනම තැනක වියතුන් උගතුන් රඳවා ගැනීම වෙනුවෙන් විවිධ උපාය මාර්ග යොදනවා දැන් විශේෂයෙන්ම 2022 වසරේදී පමණක් ලංකාවේ වෛද්‍යවරු 700ක් රටහැර ගිහිලා තිබෙනවා ඒත් එක්කම ආරංචි මාර්ගවල හැටියට නම් පසුගිය කාල සීමාව තුළ මේ වළක්වා ගැනීම සඳහා කිසිම උපාය මාර්ගයක් අනුගමනය කළේ නැහැ වෛද්‍යවරු විතරක් නෙමෙයි මේ රටේ ඉංජිනේරුවෝ ඒ වගේම විවිධ වෘත්තීන් වලට සම්බන්ධ රටට අවශ්‍ය කණ්ඩායම් තමයි මෙහෙම රටින් බැහැරව යන්නේ. ඉතින් මේක වළක්වා ගැනීම සඳහා මොකක්ද අපි කළ යුතු තිබෙන්නේ? ඒ සඳහා සේවා පිළිබඳව විශ්වාසනීය තත්ත්වයක් ඇති කරන්න ඕනේ. ඒ කියන්නේ රට පිළිබඳව හැඟීමක් ඇති කරනා වගේම රටේ සේවය කිරීම සඳහා පරිසරය ගොඩනගලා දෙන්න ඕනේ. දැන් ඔවුන්ට අසාධාරණ ලෙස බදු ප්‍රතිපත්තිය පැටවීම හරහාම බොහෝ කලකිරීම් වලට මේ රටේ විද්වතුන් පත් වෙලා තිබෙනවා. ඉතින් මේක ඉතාමත් නරක තත්ත්වයක්. ඉතින් මේ ආකාරයෙන් රටේ වියතුන් උගතුන් රට හැර යන්න ගියොත් රටේ ඉතුරු වෙන්නේ කවුද? ඉතින් අපි අහන්නේ ලෝකේ ආරාධනා කරලා ගෙන්න ගන්නවා වියතුන් උගතුන්. නමුත් අපේ රටේ වෙන්නේ උගතුන් සහ වියතුන්ට රටෙන් පලයල්ලා කියලා තල්ලු කරන මට්ටමකට පත් වෙනවා. ඒක ඉතාමත් නරක තත්ත්වයක්. අපි කියන්නේ ආණ්ඩුවට වහාම බලන්න අත්‍යවශ්‍ය සේවාවන් කඩාකප්පල් වීම වැළැක්වා ගැනීම සඳහා ආණ්ඩුව මැදිහත් වෙන්න ඕන. සමහර රෝහල් වල මාධ්‍ය වාර්තාවන් තිබුණා එහෙම පිටින්ම සමහර අංශ වසල දමලා. දැන් විශ්වවිද්‍යාල මම දැක්කා රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ එක්තරා අංශයක් විශේෂත්ව වෛද්‍යවරුන්ගේ හිකකම නිසා වහලා දාලා. ඉතින් මේ தත්ත්වය අනාගතේ කොයිතරම් වැඩි වේවිද? ඒ නිසා ආණ්ඩුවට අපි කියනවා මේක නොසලකා හැරිය හැකි කාරණාවක් නෙවෙයි. කරුණා කරලා මේ தත්ත්වය සමාලෝචනය කරලා මේ වියතුන් උගතුන් රට හැර යාම යම් ආකාරයකින් පාලනය කර ගැනීම සඳහා පියවර වහා ගත යුතුයි කියලා අපි කියන්න කැමතියි. ඒත් එක්කම දැන් අපි අනිත් පැත්තට බලපුවාම තියෙන தත්ත්වය මොකද්ද? දැන් මම දැක්කා ලෝක බැංකුව දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සමගාමීව අපිට ඩොලර් මිලියන 750ක් දෙන්න එකඟ වුණා. හැබැයි දැන් මොකද ඒක ඇත්ත தත්ත්වය? දැන් ඒක ප්‍රමාද වෙනවා. ඒ ප්‍රමාද වෙන්න මූලිකම හේතුව මොකක්ද? ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මුදල ලබා ගැනීම සඳහා ඉදිරිපත් කළ තිබුණ කොන්දේසි ඉටු කරන්නේ නැහැ. දැන් ඉටු නොකළාම මොකද වෙන්නේ? ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඊළඟ වාරික ලැබෙන්නේත් නැහැ. තව 6 මාසෙකින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් අපිට ණය ලබා දීම පිළිබඳ සමාලෝචනයක් කරනවා. ඒ සමාලෝචනයේදී නිවරදිව අපි ගමන් කරනවා කියන කාරණේ සහතික නොවනවා නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපිට ණය දෙන්න ඉදිරිපත් වෙන්නේ නැහැ. එහෙනම් දැනටමත් අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ප්‍රමාණය ලබාගෙන සති 3ක් යන්නත් ඉස්සලා කොන්දේසි කඩ කරලා. ඒවා නියම ඉලක්කවලට අපි යන්නේ නැහැ. ඒ රවට්ටන්නේ කවුද? ජාත්‍යන්තරයෙන් අපිට උදව් කරන්න තියෙන එකම ආයතනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල. දැන් බලන්න ලෝක බැංකුව තමන් දෙන්න එකඟ වුණු ඩොලර් මිලියන 750 ගෙවන්නේ නැහැ කියලා කියනවා වුන් හේතු දෙකක් මත. මොකද්ද? හේතු තුනක් මත. එකක් තමයි ඔවුන් යෝජනා කරලා තිබුණා මූල්‍ය අරමුදලත් ලෝක බැංකුවත් දෙකම පාර්ලිමේන්තුව තුල අයවැය කාර්යාංශයක් පිහිටවිය යුතුයි කියලා. ඒ කියන්නේ අයවැය සමාලෝචනය කරන්න, ඒ වගේ ඒකේ ප්‍රගතිය වාර්තා කරන්න, ඒ වගේ වෙන් කරන මුදල් සහ ආයෝජනයේ පිළිබඳව ප්‍රතිඵලය විශ්ලේෂණය කරන්න අයවැය කාර්යාංශයක් පිහිටවිය යුතුයි කියලා ඔවුන් යෝජනා කළා. නමුත් ආණ්ඩුව ඒ ගැන පියවර ගන්නේ නැහැ. දෙක, බදු එකතු කිරීමේ ක්‍රියාවලිය ඩිජිටල් කරන්න කියලා කියනවා. ඒක ඇත්ත. මොකද මේ රටේ බදු වංචා කරන විශාල පිරිසක් ඉන්නවා. ලැබෙන බදු, මහජනතාවගෙන් අය කරන බදු ආදායම් බද්ද දෙපාර්තමේන්තුවට නොයා අතරමඟින් නවතින බව යම් යම් අංශවලින් අපිට පෙන්ලා තිබෙනවා. ඉතින් මේ නිසාම බදු එකතු කිරීමේ ක්‍රියාවලිය ඩිජිටල් කරන්න කියලා කියනවා. නමුත් ඒ පිළිබඳ කිසිදු පියවරක් නැහැ. ආණ්ඩුව නිහඬයි. තුන්වෙනි කාරණේ තමයි මහ බැංකුවේ ස්වාධීන තත්ත්වය ඇති කිරීම. ඉතින් මේ මේ කාරණා පිළිබඳව යම් යම් මතභේද තියෙන්න පුළුවන්. හැබැයි මේවා සාකච්ඡා කරලා ඉතාමත් ඉක්මනින් සම්පූර්ණ නොකළොත් වෙන්නේ අපිට අර ලැබිච්ච IMF ඩොලර් මිලියන 320 හැර ඉදිරියට අපි අපේක්ෂා කරන ණය මුදල් ලබා ගැනීම දුෂ්කර වේවි. ඒ නිසා අපි ආණ්ඩුවට කියන්නේ මේ IMF ණය ලැබුණාය කියලා උදම් වෙලා කිරිබත් කාලා රතිඤ්ඤාපත්තු කළා උඩ පැන්නා වගේම අපි ඉල්ලා සිටින කැමැති තවත් රට අමාරුවේ දාන්න එපා. එකඟ වෙච්ච යම් යම් කාරණා පිළිබඳ අපිට ගැළපෙන ආකාරයට
ඒවා පිළිබඳ සංශෝධනයක් ඇති කරගන්නමින් විනිවිද භාවයකින් සහ විනයක් ඇතුව මූල්‍ය ප්‍රතිපත්තිය හසුරාලීමට ආණ්ඩුව ක්‍රියා කළ යුතුයි. එසේ නොකරනවා නම් අපිට මේ තත්ත්වෙන් ගැලවෙන්න තියෙන එකම මාර්ගයවත් පාවිච්චි කරන්න බැරි වෙයි කියන අනතුර අපි ආණ්ඩුවට පෙන්වන්න කැමතියි. මම ගිය සති තුනේම විශේෂයෙන් ගොවි ජනපද ප්‍රදේශ ගණනාවක ගියා අපේ පක්ෂයේ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙල ගණනාවකට විශේෂයෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මින්නේරිය මැදිරිගිරිය ඒත් එක්කම පොළොන්නරුව දඹුල්ල කැකිරාව ඒත් එක්කම අනිත් පැත්තට ගත්තොත් මිනිපේ දෙහිඅත්තකණ්ඩිය මහියංගනේ මේ වගේ පළාත්වල ගියා මට පිළිච්ච ලොකු ප්‍රශ්නයක් තිබෙනවා ඒක තමයි මේ රටේ සමස්ත ගොවි ජනතාව දැවැන්ත නැත්නම් දැඩි පීඩනයකට හසු වෙලා ඇයි ඔවුන්ගේ අස්වැන්න සඳහා නිශ්චිත මිල ලැබෙන්නේ නැහැ වී කිලෝවක් රුපියල් 75ටවත් මිලදී ගන්න ආණ්ඩුව වැඩපිළිවෙලක් නැහැ ආණ්ඩුව ප්‍රකාශ කරනවා රුපියල් 100 බැගින් ඕනතරම් වී ගන්නවායි කියලා හැබැයි ඒ වී ටික මිලදී ගැනීම සඳහා යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ දැන් මේ ගැන පාර්ලිමේන්තුවේදී මහින්ද අමරවීර ඇමතිවරයාගෙන් ඇහුවාම ඔහු කියනවා දිසාපතිවරුන්ට ඕනතරම් මුදල් දීලා තියෙනවා වී ගන්න කියලා හැබැයි දිසාපති වී ගන්න යොදලා තියෙන යාන්ත්‍රණය මොකක්ද කිසිම යාන්ත්‍රණයක් නැහැ එතන වී විදහාපතිවරු කොයි ආකාරයකද කාගේ හරහාද මේවා මිලදී ගන්න තරව්කාරයන් හරහාද කියලා අපි අහනවා තරව්කාරයන් හරහා වී මිලදී ගැනීමේ වැඩපිළිවෙලක් තමයි මෙතන ක්‍රියාත්මක වෙන්නේ මේකේ ප්‍රතිඵලය මොකක්ද ප්‍රතිඵලය තමයි වී කිලෝ එකක් රුපියල් 75කට වඩා දී ගන්න බැරුව ගොවීන් නගන මැසිවිල්ල මොකද වී කිලෝ එකක් නිෂ්පාදනය කරන්න ගොවියට රුපියල් 100කට ආසන්න මුදලක් දැන් යනවා ඇයි නිෂ්පාදන වියදම් වැඩි වෙලා බෙහෙත් තේත්වල මිල වැඩි වෙලා ඔවුන් දරන අනිකුත් වියදම් වියහෙදම් මිල වැඩි වෙලා ඒ නිසා ඔවුන්ගේ වී කිලෝ එක නිෂ්පාදන වියදම රුපියල් 100කට වඩා වැඩි මේක බරපතල තත්ත්වයක් ඉතින් අපි කියන්නේ මහින්ද අමරවීර කෘෂිකර්ම ඇමතුමා ගාක් තැන්වල ගිහිල්ලා පුරසාරම් දොඩවනවා කෘෂිකර්මයේ මාර විප්ලවයක් ඇති කරා කියලා. ඔවුන් කියන්නේ පසුගිය කන්නවලට වඩා මහා විශාල වෙනසක් අස්වැන්නක් ඇවිල්ලා ඔහු ගෙන ආපු ඒ වැඩපිළිවෙල අනුව ප්‍රතිහාරයක් සිදු වෙලා තියෙනවා කියලා තමයි කියන්නේ. හැබැයි අවාසනාවක මහත කියන්නේ ඔහු යන යන තැන්වල දැන් ගොවි ජනතාව විරෝධය දක්වන දේවල් මම මාධ්‍ය දොටුවා. ඒ නිසා අපි ඉල්ලනවා දැන් මේ කයිවාරු ගැහිල්ල නවත්තලා දැන් අස්වැන්න නෙලන කාලේ මේ පළාත් හැම එකකම. ඉතින් ගොවින්ද සාධාරණ ඉෂ්ට වෙන්න ඕන. යම් මේකින් ගොවින් මේ නිෂ්පාදනයේ නැත්තම් මේ ගොවිතැනෙන් ඈත් වුණොත් අපි මොකද වෙන්නේ? අපේ රටේ ආහාර ටික ගෙන්න ගන්න පිටරට වලට අපි ඩොලර් දෙන්න වෙනවා. අඩු ගානේ ලංකාව ඇතුලේ මේ ගොවිතැනන් යෙදෙන වී නිෂ්පාදනයේ යෙදෙන මේ ගොවීන් රැක ගන්න ආණ්ඩුව යම් ආකාරයක නිශ්චිත යාන්ත්‍රණයක් ඇති කළ යුතුයි. එසේ නොකරනවා නම් දිසාපතිවරුන්ට සල්ලි දුන්නා ඔන් දැන් ඔක්කොම හරි කියලා කියලා මේ තත්ත්වය සතුටු වෙනවා නම් මං කියන්නේ ගොවි ජනතාව සිය දිවි නසා ගන්න එක වළක්වන්න බෑ. ඒ නිසා ඒ ලබා දෙන සහනාධාරය වුණත් යම් ආකාරයක අසාධාරණයක් වෙනවා කියලා කියනවා. දැන් ඉන්දියාවෙන් අපිට ගොවි ජනතාවට බෙදා දීම සඳහා ලබා දුන්නු ඉන්ධන නිසි පරිදි ලබා දෙන්නේ නැහැ. ඒවා ලබා දෙන්නේ දේශපාලන ලැයිස්තුවලට. කොච්චර වැරදිද කියලා බලන්න. ගොවි ජනතාව කිව්වොත් එතන කොළපාද නිල්පාර්ද කහපාර්ද තැඹිලිපාර්ද කියන ප්‍රශ්නේ නෙවෙයි තියෙන්නේ. එතන තියෙන්නේ මේ රටේ ගොවියන්ට ඒ ලැබෙන සහනාධාරයේ සාධාරණව ලබා දෙන්න ඕන. ගොවියන්ට ඒ ලබා දෙන්න නියමිත ඉන්ධන ටික නිශ්චිතව අදාළ සියලු ගොවියන්ට ලැබෙන්නේ නැහැ. ඊළඟට බෙදා දෙන පොහොර නිශ්චිත ආකාරයෙන් ලැබෙන්නේ නැහැ. බරපතල වැරදි. ඒකත් දේශපාලන න්‍යායපත්‍රවලට හසු කරලා තිබෙනවා. මෙතන තමයි වැරද්ද තිබෙන්නේ. ඒ නිසා අපි මහින්ද අමරවීර කෘෂිකර්ම ඇමතුමාට කියනවා තනින් තන මේවා පිළිබඳ පුරසාරම් දොඩවන්නේ නැතුව මේ ගොවි ජනපද ව්‍යාපාරවල මේ මූණ දෙන දැවැන්ත අර්බුදය දැන් අස්වැන්න මිලදී ගැනීමේ වැඩපිළිවෙලේ බිඳ වැටීම. ඒක වහාම මැදිහත් වෙන්න. දෙක ගොවි ජනතාවට ලබා දෙන මේ ජාත්‍යන්තර ආධාර ඉන්දියාවෙන් මේ තෙල් ටික ලබා දුන්නේ. එතකොට මේ ඉන්ධන ටික නිසි පරිදි ගොවි ජනතාවට සාධාරණව ලබා දෙන්න මැදිහත් වෙන්න කියලා අපි ඉල්ලනවා. එහෙම නැත්නම් ඔවුන් විශාල අර්බුදවලට මුහුණ දෙන්න ඉඩකඩ තිබෙනවා. ඒ නීතිඥවරු සහ නීතිවේදීන් පෙන්ලා දෙන කාරණේ නිවැරදි. මොකද අධිකරණයකට අපි යන්නේ ඒක ආණ්ඩුකම ව්‍යවස්ථාවට එකඟද නැද්ද කියන කාරණේ පිළිබඳ විමසා බැලීමට නැත්නම් නිරීක්ෂණ ලබා ගැනීමට හැර වෙනත්
සමාජ ගැටීමක් පිළිබඳ කාරණා අධිකරණය සලකා බලන්නේ නැහැ. ඒ නිසා ඇත්තටම මේ ප්‍රශ්නේ විසඳා ගැනීමට තිබෙනවා නම් ඒ විසඳා ගැනීමට හැක්කේ ආණ්ඩුව සහ විපක්ෂය අතර මේ පිළිබඳව යම් එකඟතාවයක් සාකච්ඡාවක් ඇති කර ගැනීම පමණයි. මොකද ආණ්ඩුවටත් යුතුයකමක් තිබෙනවා ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත අහෝසි කරනවා නම් ඊට වඩා මානව හිමිකම් සහ මානව හිතවාදී පනතක් ඉදිරිපත් වෙන්න ඕන. මොකද ඒකේ තියෙන වගන්ති භයානකයි කියලා ඒක අහෝසි කරන්න නෙමෙයි යන්නේ. මොකද මේක ඇති කරේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත මීට අවුරුදු 40කට ඉස්සර වෙලා. ඒක ඇති කරපු తాවකාලික විධි විධාන පනතක්. ඇත්තට මේක ලංකාවේ ස්ථාවර නීතියක් ඇතුළත ගෙනාවේ නැහැ. ඒතරේ తాවකාලික විධි විධාන පනත වසර 40ක් තිස්සේ අපයෝජනය කරලා තිබෙනවා මේ රටේ සමහර අවස්ථාවල. ඒ නිසා ඒ අපයෝජන සිද්ධිය නිසා තමයි කියන්නේ මේක යොදාගෙන දේශපාලන පරිගණකින් කරනවා වෘත්තීය තත්ත්වයන් බෙදලාවන්න හදනවා විවිධ ආකාරයේ බාධාවන් ඇති කරනවා මිනිස්සු රඳවා තබා ගන්නවා මේ නිසා තමයි අලුත් පනතක් අලුත් නීතියක් ගෙන එන්න කියලා යෝජනා කරලා තිබෙන්නේ හැබැයි ආණ්ඩුව මේ ත්‍රස්තවාදයේ වැළැක්වීම පනත අස්කර ගන්නවායි කියලා ඒකටත් වඩා එහා ගිය බරපතල තත්ත්වයන් වල කරුණු ඇතුළත් පනතක් ගෙනෙන්න දරන උත්සාහය අපිට නම් එකග වෙන්න බෑ මොකද මේකේ තියෙන කාරණා අර්ථ නිරූපණ ප්‍රශ්න මොකද මේක අර්ථ නිරූපණය කරන්නේ ත්‍රස්තවාදයේ කියන කතාව ආණ්ඩුවට පුළුවන් ආණ්ඩුවට විරුද්ධව උද්ඝෝෂණයක් කළත් එය අර්ථ නිරූපණය හරහා ත්‍රස්ත විරෝධී කටයුත්තක් හැටියට විවිධාකාරයෙන් අර්ථ නිරූපණය කරමින් මොන් නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන් විශේෂයෙන් බලන්න උදාහරණයක් මම කියන්නම් රඳවා තබා ගැනීමේ නීතිය රඳවා තබා ගැනීම සඳහා මෙතෙක් කල් තිබුණේ පුද්ගලයෙක් රඳවා තබා ගන්න ආරක්ෂක අමාත්‍යාංශවරයාගේ අර ඩිසෙන්ෂන් ඕඩර් එකක් ලේකම්වරයාගේ නියෝගයක් ගන්න ඕන එහෙම නැත්නම් අධිකරණ නියෝගයක් තියෙනවා රඳවාගෙන ප්‍රශ්න කරන්න හෝ හදවා ගැනීම. ඒ දෙකම නැතුව දැන් පොලිස් නිලධාරියෙකු උසස් පොලිස් නිලධාරියෙකුට ඒ බලය පැවරීම. ඒක කොච්චර සාධාරණද යුක්තිසහගතද කියලා බලන්න. ඒතකොට පොලිස් නිලධාරිය කියන කෙනා යුක්තිසහගතව සාධාරණව ක්‍රියා කරයි කියලා 100%ක් විශ්වාස කරන්න බෑනේ. එයාට බලපෑම් තියෙන්න පුළුවන්, දේශපාලන හස්තයන් තියෙන්න පුළුවන්, නැත්නම් එයාගේ පුජ්ජලික මතපතාන්තර තියෙන්න පුළුවන්. ඒකට තර්ක විතර්ක කරන්න කතා කරන්න අවස්ථාවක් නැහැ. මෙන්න මේ වගේ කාරණා බොහෝමයක් තියෙනවා. මම එක එක කියන්න යන්නේ නැහැ. ඒ නිසා මෙය නිවැරදි කර ගන්න තියෙන එකම මාර්ගයයි ඒක තමයි මේ පනත පාර්ලිමේන්තුව සම්මත කරන්න ඉදිරිපත් කරන්න පෙර මේ පනත පිළිබඳව අවස්ථාවල් කීපයක් තියෙනවා පාර්ලිමේන්තුව ඇතුළේම සාකච්ඡා කරන්න. එකක් උපදේශක සභාවක් ඇතුළේ මේක කතා කරන්න පුළුවන්. දෙක එහෙම නැත්නම් අධිකරණ ඇමතිවරයාට පුළුවන් මේ පිළිබඳව වෙනම කමිටියක්පත් කරලා සියලු දේශපාලන පක්ෂ නායකයන් එක්ක අදහස් හුමාරු කරගෙන මේක වඩාත් නිවැරදි කරන්න. ආණ්ඩුවේ අරමුණ මොකක්ද? අරමුණ විය යුත්තේ සාධාරණ මානව අයිතිවාසිකම් ආරක්ෂා වෙන යුක්තිසහගත පනතක්. ඒක කියන්නේ අපරාධකරුවන් රකීමේ පනතක් කියලා නෑ. අපරාධකරුවන්ට හෝ කඩාකප්පල් කරුවන්ට ක්‍රියා කරන්න ඕන නීතිය රටේ සාමාන්‍ය නීතියෙත් තිබෙනවා. ඒ නිසා මෙතන තමයි වැරද්ද. ඒ නිසා අපි ඉල්ලා සිටින්නේ මේකන සාකච්ඡාවකින් සහ එකඟතාවයකින් ක්‍රියා කරමු. එහෙම නැතුව මේ විදිහට බලෙන් දාලා සම්මත කරන්න එපා බහුතර ඡන්ද අපිට තිබෙනවායි කියලා. ඒ වගේ අපි දැක්කා ජිනීවා වානිකම් කවුන්සිල් එකේ මේ ත්‍රස්තවාදී පනත අහෝසි කරන්න කියලා කියන්නේ. ඒතකොට ඊටත් එහා ගිය රටට බයහනක ප්‍රතිඵලයක්. දැන් මම දැක්කා ලෝක නීතිවේදීන්ගේ සංගමය පෙන්ලා දීලා තියෙන කාරණා දීර්ඝ විස්තරයක් කළා තිබෙනවා. ඔවුන් මේ වගන්තියෙන් වගන්තිය අරගෙන ඒ හැම වගන්තියකින්ම සිදුවෙන සමාජ ගැටීම පිළිබඳව ඔවුන් විග්‍රහ කළා තිබෙනවා. ඒක දැක්කම මටත් බය හිතුණා. මොකද අපි යම් ආකාරයක ආණ්ඩුවට විරුද්ධව ජනාධිපතිවරයාට විරුද්ධව මේක ඇත්තටම ජනාධිපතිගේ නීතියක් වගේ වෙන්නේ. විරුද්ධව යමක් ප්‍රකාශ කළොත් එය විවිධ විදිහට අර්ථ නිරූපණය කරලා අපිව රඳවා තබාගෙන නඩු පවරන්න පුළුවන්. හිලේ දාන්න පුළුවන්. දැන් මාධ්‍යවේදී උදාහරණයක් හැටියට යම් කාරණයක් කෙනෙක් ප්‍රකාශ කරපුවම ඔහු එක ලිවීම හරහා චෝදනාවක් කරන්න පුළුවන්. ඒක ත්‍රස්තවාදයේ පනතක්. ත්‍රස්තවාදයේ වරදක් කියලා. ඉතින් මේ විදිහට අර්ථ නිරූපණය කරන්න පුළුවන්. මේකයි මෙතන තියෙන භයානකම. ඉතින් අපි කියන්නේ ඇයි ආණ්ඩුව මෙහෙම කරන්නේ? අපිට තියෙන ප්‍රශ්නේ ඒක. ජාත්‍යන්තරයේම කිව්වා නම් මේ తాවකාලික විධිවිධාන පනත ඉවත් කරගන්න කියලා ඒ වෙනුවට සාමාන්‍ය නීතියදී කටයුතු කරන්න පුළුවන් කියන අවස්ථාවක ආණ්ඩුව තවත් පනතක් ගෙනලා ඊට වඩා බාහිර කටයුතු ට්‍රයිල් කරනවා. හැබැයි මට පේන්නේ මේ යන්නේ ඒකාධිපති ගමනකට. ඒ සඳහා අවශ්‍ය නීතිමය වටපිටාව සහ පරිසරය තමයි මේ නිර්මාණය කරමින් තිබෙන්නේ. ඒ නිසා මේකේ යන්නේ කොහෙද කියලා අපිට කියන්න බෑ. අර කියන්නේ ගුණා හැරෙනකොට දන්නවා පොල් පැලේ කන්නද මොකටද කියලා. ඒ වගේ තමයි ආණ්ඩුව හැසිරෙන්නේ. දැන් පොලිසියට ත්‍රිවිධ හමුදාවට බොහොම ආදරෙන් ක්‍රියා කරන බවක් පේනවා. ඒත් එක්කම උන්ට විශේෂ වරප්‍රසාද දෙන්න කතා කරනවානේ. හැබැයි එකක් අපි මතක තියා ගන්න ඕනේ. පහුගිය ජන අරගලය නිර්මාණය වුණු වෙලාවේ මේ කිසිවක් බලංගුනේ නැහැ. රටේ තියෙන නීතියක් බලංගුනේත් නැහැ.
විවස්ථාවක් වළංගුනේත් නැහැ. මහජනගේ නැගිටීමත් එක්ක සියල්ල යටපත් වෙලා ගියා. ඒ නිසා කවුරු හරි හිතනවා නම් අපි නීති රීති ටික ගැනල්ලා මේ වගේ නීති රීති හරහා මිනිස්සු බැදලා දාලා යන්න පුළුවන් කියලා ඒක මම හිතනවා සැබෑ වෙන සීනියක් නෙවෙයි. දැන් ඔබතුමා හිතන්නේ ඇත්තටම මේ වගේ මේ පරතක්ද දැන් අපේ රටට අවශ්‍යම දැන් ත්‍රස්තවාදී මොහක්කවදයක් රටේ තියෙන්නේ පහම දෙයක් නෑ දැන් දඟලන්නේ මිනිස්සු ජීවත් වෙන්නේ කොහොමද කියන එක. එහෙම තත්ත්වයක් තියෙද්දී ඔබතුමාත් මේකට නිහඬ වෙන්න අදහස නෑ. සමගි ජන බලවේගයේ අපි ඇත්තටම කියන්නේ මේ වගේ පනතක් ඌමනා නැහැ කියලා. මොකද හේතුව යම් යම් කාරණා තියෙන ත්‍රස්තවාදී කියන එකට අපි විරුද්ධයි. හැබැයි ප්‍රසිඩන්ට් සාමාන්‍ය නීතියෙන් මේ රටේ ඕනෑම කෙනෙකුට විරුද්ධව නඩු පවරන්න නීතිය ක්‍රියාත්මක කරන්න ඒ දෙවලට ඉඳ තිබෙනවා. හැබැයි ත්‍රස්තවාදය කියන එක ලෝකෙම දරුණු තත්වයක්නේ. ඒ නිසා ඒ සම්බන්ධ ඉලක්ක කරනවා නම් එය යම් ආකාරයක ඒ හරහා නීතිය අවබෝධතා කිරීමට ඉඩක් නොදෙන පරිදි නීතියක් සම්මත වෙන්න ඕනේ. ඉතින් ඒකයි අපේ අදහස. ඉතින් අපි කියන්නේ මේ පනත හරහා ආණ්ඩුව හදන්නේ දේශපාලන ක්‍රියාදාමයන් මැඩපවත්වන්න පුළුවන් නීතිය හරහා ඒ උත්සාහය කරන්නේ. ඒ නිසා මේක බරපතලයි. ඉතින් අපි ඇත්තටම මේකට විරුද්ධයි. අපි විරුද්ධ වෙන විතරක් නෙවෙයි අනිත් දේශපාලන පක්ෂත් එක්කත් කතා කරලා මේක පරාජය කරන්න පුළුවන් හැම ක්‍රියාමාර්ගයකට අපි එනවා. ඇත්තටම ආණ්ඩුවට මේ වෙලාවේ මෙවැනි පනත් කියන එක නෙවෙයි ඕන තිබුණේ. ඒක සම්පූර්ණ ඇත්ත. මේ වෙලාවේ අපි මොන දෙන අභියෝගෙ මොකක්ද? ආර්ථික ගොඩනැගීමක් සඳහා අපි මැදිහත් වීමක් ඕනේ. කොහොම ඒකට වැඩ පිළිවෙලා? ඒතර ආර්ථිකය කඩාගෙන වැටෙනවා. මිනිසුන්ගෙන් 157ක් තුන් වෙල ආහාර ගන්නෙ නැහැ කියලා ලෝක ආහාර සංවිධානයේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ කියනවා. දරුවන්ගේ බහුතරයක් මන්දපෝෂණයේ ඉන්නවා. විරැකියාව රට හැර යනවා උගතුන්. දැන් මේව ගැන නෙමෙයි ආණ්ඩුවට තියෙන ප්‍රධාන දේශපාලන න්‍යාය පත්‍රය. ඒතර මේව ඔක්කොම පැත්තකින් තියලා ආණ්ඩුව Tamanගේ බලය රැක ගැනීම සඳහා මේ වගේ පුරිරු පනත් ගේන්න මේ උත්සාහ කරන්නේ ඒක වැරදි. අපි සම්පූර්ණයෙන් විරුද්ධයි. පරාජය කරන්න සමග ජන බලවේගයේ අපි මේ සඳහා අනික් අයත් එක්ක එකට එකතු වෙනවා. අපි දැක්කයි මේ මහින්ද අපරේ කුසල මාත්‍යර අනුරාධපුරේ දී කියනවා ජූලියා සහන තොගයක් තියෙනවා දැන් ඉන්නත් ලෑස්ති ඒ වගේ මඩ පොරත් අපි දෙන්න සල මඩ පොර නිකම් දෙනවයි කියලා කිව්වා. ඉතින් මේ එහෙම දෙන්න පුළුවන්කමක් තියෙයිද එතුමා කියලා විශ්වාස කරන්න පුළුවන්ද? මහින්ද අමරවීර කුෂ්කර්ම ඇමතිවරයා ඔය වගේ බොහෝ කතා කියලා තිබෙනවා. ඒකේ ප්‍රතිඵලය තමයි ඔහු තනින් තන ගියාම ගොවියෝ අර ඔහු එළවා ගැනීම සඳහා කරන අරගල මන් දොටුවා තනින් තන ගිහිල්ලා ඒ වගේ කතා කියලා ගොවියෝ හම්බුන වෙලාවවලදී ගොවියෝ කෑ ගහන හැටි විරෝධය පළ කරන හැටි. ඇයි එහෙම වෙන්නේ? එහෙම වෙන්නේ එකක් ඔහු හැම වෙලාවෙම මේ කතා කරන කාරණාවල යථාර්ථයක් නැහැ. දැන් ඉන්දියාවෙන් ගොවි ජනතාව සඳහා දුන්නු තෙල් ටික බෙදා දෙන විදිහ බලන්නකෝ. දේශපාලන ලයිස්තු වලට. ඉතින් ඒකෙන් ගොවි සෑහීමකටපත් වෙන්නේ නැහනේ. දේශපාලන න්‍යාය පත්‍රයක් නෙවෙයි ඕනේ. දැන් ওই පොහොර කතාව ඇත්තටම සහනාධාර වශයෙන් ලැබිච්ච ඒවා තියෙනවා. අපිට යම් යම් ආකාරයක සංවිධාන වලින් ලැබිච්ච ඒවා තියෙනවා. ඒ වගේ දේවල් බෙදා දෙනකොට සාධාරණ ක්‍රමවේදයක් පාවිච්චි කරන්න ඕන මේ දේශපාලන යමතක කළා. හැබැයි එහෙම වෙන්නේ නැහැ. අනිත් එක තවදුරටත් ආණ්ඩුව හිතනවා නම් මහා බරපතල ලෙස උන් දිනා ගන්න පුළුවන් මේ වගේ ප්‍රකාශ කරලා කියලා එකක් වැරදි. එහෙම වෙන්නේ නැහැ. මිනිස්සු හොඳ අවබෝධයකින් ඉන්නේ. ඒ නිසා කුෂිකාර්මයේ යම් නැගිටීමක් ඇති කරන්න නම් මේ කුෂිකාර්මයේ නගා සිටොන්ට දරන උත්සාහයේ එකක් තමයි ඇත්තටම උන්ගේ නිෂ්පාදනය කර ගැනීම සඳහා සහාය වීම. දෙක තමයි අස්වැන්න සඳහා නිශ්චිත මිලක් ලබා දීම. ඉතින් ඒවා වෙන්නේ නැතුව මේ වගේ කටින් බතලකොළ හිටවන වැඩපිළිවෙළවල් ගා කාණ්ඩෝ ක්‍රියාත්මක කරනවා ඒවා සාර්ථක වෙන දේවල් නෙවෙයි. අපි දැක්කා පුරස්කාර දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ වේ කුණ්ඩසාලේන සිග්නම් මේ සතියේ සමාජ මාධ්‍ය දාලේට කියලා තියෙනවා මේ කෘෂිකාර්මයේ රටේ දියුණු කරන්න ඕන නම් ඒ බුද්ධිමතුන්ගේ නෙමෙයි තීන්දුව ගන්නෙ මේ දේශපාලනේ දැන් රටේ කෘෂිකාර්ම කරන්නේ මේක ඇත්ත. මේක ඇත්තක් තියෙනවා. මොකද ඇත්තටම ප්‍රායෝගිකව යම් ආකාරයක තීන්දුව తీන ගැනීම වලදී ඒ අංශවල නියැලෙන කණ්ඩායම් වල අදහසුලක් හරි වැදගත්. මොකද කුඹුරට බහැලා වැඩ කරන ගොවිය තමයි දන්නේ කුඹුර වැඩ කරනකොට මුණ දෙන අත්දැකීම. ඒක වැඩි දියුණු කරන්න ගන්න ඕන පියවර. ඒත් එක්කම ඒකට මුසු කරලා කමක් නැහැ විශේෂඥ දැනීම් තාක්ෂණික එකතු කිරීම සහ ලෝකයේ දියුණු ඒ ක්‍රමවේදයන් අපි එකට එකතු කරලා කරන මේක මිශ්‍රණයක්. එහෙම නැතුව අපි එක තැනක ඉඳලා තීරණ අරගෙන පහළට ගලා එන ක්‍රම නිසා තමයි මේ කඩාගෙන වැටීම සියලු අංශවල සිදු වෙලා තිබෙන්නේ. ඒක බරපතලයි. ඒ නිසා ඇත්තටම අපේ රටේ කනගාටු වෙන්න ඕනේ නිදහසට පෙර සිට කුෂිකාර්මික රටක් හැටියට අපි ලෝකයේ විශාල නමක් තිබා. හැබැයි අපිට බැලුවලා තිබෙනවා අපේ ආහාර ටිකවත් තාමත් නිෂ්පාදනය කරගන්න. දැන් මහවැලි ව්‍යාපාරය වගේ දැවැන්ත යෝධ සංවර්ධන ව්‍යාපාර සිදු නොවුණා නම් අපේ රටේ 160ක් 70ක් ආහාර නැතුව දුෂ්කරතාවකට පත් වෙන්න තිබුණා. තුන් වෙල බත් කන මිනිසු කියන රටේ
හාල් ටික තාමත් පිටරටෙන් ගෙන්න තත්ත්වයකට පත් වෙලා තිබෙනවා නම් කනගාටුදායක තත්ත්වයක්. ඒ නිසා ඇත්තටම මේ වැඩ කටයුතු කරනකොට අපි හිතනවා ලෝකයේ තාක්ෂණය ඒ වගේම නවීන දේවල් අරගෙන අපි ඒවත් එක්ක ගොවි ජනතාවගේ අදහසුත් මිශ්‍ර කරලා යන කෘෂිකාර්ම ප්‍රතිපත්තියකට අපි යන්න ඕන. ලක්තිරණ පුවතකට එහා ගිය රටගෙන කැක්කුමක්